සුබෝදයසනක් අපි දැන් දැක්කා මේ ටිකේ අරිර මාන්සි වෙනවා අපේ ඇටර්නි ජෙනරල් තුමා කේස් දානවා හැබැයි කටේ නිර්දෝෂ වෙනවා දැන් විශේෂ උසාවි දානවා විශේෂ උසාවි දැම්මාම ගාමිණ සෙනරත් මහත්තයා නිදහස් කර නිදහස් වෙයි දැන් ඒ වගේ දැන් එවන්ගාඩ් සිද්ධියේ අපි දැක්කා චාර්ජස් 1573ක් දාලා තිනවා. නිසංක සේනාධිපති මාත්මයාටත් අනිත් කට්ටියට කියලා කියනවා. හැබැයි නිසංක මාත්මයාට එවන්ගාඩ් එකේ මේ වැඩපිළිවෙල කරන්නත් මේ අවියාවුද පායන අවියාවුද තියාගන්නත් උපදෙස් දුන්නේ කොම්පණිය හරින්න කිව්වේ බලතල දුන්නේ සියලු දේම ලංකාවට තියෙන ආදායම නැති කරලා දුන්නේ කෙනා වෙන කවුරුවත් නැහැ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා. එයාට මේකේ චෝදනාවක් නැහැ නේ. මේක විශේෂ ප්‍රශ්නයක්. රටේම ජනතාව දන්නවා නිශංක සේනාධිපති කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ගෝලයෙක් කියන එක. එයා තමයි මේක එයාට පටන් ගන්න කිව්වේ. එයාට මේ ඔක්කොම ඇති කරලා දුන්නේ එයාට මේව දුන්නේ අවියවුද දුන්නේත් එතුමා ඒ ඔක්කොම කරපු එකනගේ නම මේකේ නෑ. එතකොට මේ චෝදනා පත්‍රයෙන් වැඩක් තියනවද කියන එක මට තියෙන ප්‍රශ්නයක්. දැන් අපි අදිසියෙන් උසාවි දාලා කෝටි ගණන් වීදම් කරලා හැම තැනම ගොඩනැගිලි හදලා හැම සුමානෙම සීජේට මෙසේජ් එකක් දානවා අපිට වහම ස්පෙෂල් බය ට්‍රයල් එකක් අරින්න ඕනේ මේ තැන අරින්න ඕනේ මේ තැන අරින්න ඕනේ අපිට ඉඩ දෙන්න කියලා සීජෙත් ඉල්ලන දේ දෙනවා හැබැයි ඉල්ලුවාම හරි පැත්තකට මේක යනවද හරි එක්කෙනා මේකට අල්ල ගන්නවද එහෙම නැත්නම් මේකේ තේරුමක් නැහැ මේම ඒජි ඇක්ෂන් ෆයිල් කරන එකෙන් කිසිම තේරුමක් නැහැ කියන එක මම කියන්න තියෙනවා එතකොට එක්කෝ දැන් ගාමිණී සෙනරත් මහත්තයා උදේින් බේරලා යන්න කවුරුත් දන්නවා ගාමිණී සෙනරත් ගාව තියෙන සල්ලි ටික මුළු රටම දන්නවා කොයින්ද ආවේ කියන එකත් දන්නවා හැබැයි ඔප්පු කරගන්න බැරි වුණානේ ඒ කියන්නේ මොකද චාර්ජ් ෂීට් එක වැරදි එමනම් එමනම් චාර්ජ් ෂීට් එක වැරදු අදපෙකිනාට විරුද්ධව කවුද ඇක්ෂන් ගන්නෙ දැන් මේව ඔක්කොම රජයක් ඇටියට බලන්න ඕනේ රජයේ අවුරුදු 4 බුදියගෙන ඉඳලා දැන් තමයි කොමාවෙන් නැගිටලා අදිසියෙන් මේව කරන්න ඕනේ කියලා ආ අදිසියෙන් දෙන කට්ටිය ආයිත් අදන්නේ පෝට්ටුවෙන්මයි මේක චාර්ජ් ෂීට් එකත් අදන්නේ ඉතින් එතකොට ඒකේ කිසි පළක් නැහැ මේවා හැමදාම එතකොට කියන්න පුළුවන් වේදිකාවේ නැගලා අපි නිදාස් කොට නිදාස් වෙච්ච කට්ටිය අපි හොරු තමයි ඔප්පු කරන්න බැරි වෙච්ච හොරු කියලා මේගොල්ලෝ පෑදීලස දැන් කියනවා අපි දැක්කානේ සුදු අස්පයකෝ රත්තරන් අස්පයකෝ අපේ කාර් ඩුබයි වලකෝ අර ඩුබයි වල කෝකියා බලන් ඉන්න බේරු වල කෝකියා බලන් ඉන්න ගේ ගැන කවුරු කතා කරන්නේ නැහැ සල්ලි දිවිජේක account එකත් එක ගෙනලා දුන්නාම ඒ සල්ලි ටික ඔක්කොම අරන් ගිහලා තිනවා දැන් ඒ නමත් එක account එක තිබුණා නම් ඒ නම ගැන කවුරු හරි විවාහ කිරුවාද? තමුන් නාසගේ නමින් මෙච්චර කෝටි ගාණක් තියෙනවා. දැන් අපි ගිහමු ඩුබායි රටෙන්. ඕගොල්ලන් ඒගොල්ලන් ඉල්ලපු ගනුදෙනුව. ඒගොල්ලන් ඉල්ලපු ලියකියවිලි ඕගොල්ලන් දුන්නේ නැහැ. රජයක් ඇඩියට දුන්නේ නැහැ. ඒක වසන් ගෙරුවා. ඒ කියන්නේ ආණ්ඩුවත් පෝට්ටුවත් එක්කව වෙලා උඹ මගේ හොරකම උඹ ආපම් උඹේ හොරකම මම ආපම් කියලා දෙගොල්ලම වාගත්තා. මේකෙන් කාටද ප්‍රශ්නේ වුනේ? අපි දැක්කා ඇමතිවරු කෑගාලා කියනවා මුංගේ හොරකම් කරලා තියෙන සල්ලි මික් ඩීල් එකේ සල්ලි ටික ඩුබායි account එකේ තියෙන සල්ලි ටික ස්විස් account වල තියෙන සල්ලි ටික මේ ඔක්කොම ආරං ඇවිල්ලා දුගී දුප්පත් ජනතාවට දීලා ආර්ථිකය ශක්තිමත් කරලා මේ රට වෙන පැත්තකට ගෙනියනවා චීනෙට මුං ණය වෙලා ඉන්නවා මින් චීනෙට වාල් වෙලා ඉන්නවා මහින්ද රාජපක්ෂගේ කණ්ඩායම ඒ නිසා ඒ ඔක්කොම නැති වෙයි අපි මේ සල්ලි ටික ගෙනාවොත් කියලා කිව්වා හැබැයි තඹ සතයක් මුන්ට ගේන්න බැරුණා ඇයි දෙගොල්ලම හොරු කියන නිසා මුන් දෙගොල්ලම ඩීල් එකක් දාගත්තා උඹත් හොරකම් කරුවා මහා බැංකුවේ මමත් හොරකම් කරුවා මහා බැංකුවේ මේකට සුජීව සේරසිංහ පොතකුත් ලිව්වා අපි දැක්කනේ සුජීව සේරසිංහ මහත්මයා රෑදවල් මේ බැඳුම් කරේ ගැන ලියන්නම තමයි අර්ජුන ලොසේමියා කතා කරුවේ කියලා කිව්වා ඒ තරම් පොතක් ලිව්වා මහා බැංකුවේ හොරගම ගැන සුජීව සේරසිංහ පොතක්ම ලිව්වා ඉතින් ඒ වගේ තත්වයක් තමයි එදා අපිට තිබුණේ දැන් අද උණුතුරු මුණුතුරු කියලා කියනවා අපේ ජනාධිපතිතුමා. ජනතා විමුක්ති පෙරමුණ කියන එකම තමයි ජනාධිපතිතුමාත් කියන්නේ. ඒතකොට දැන් මේ හොරුත් සමග යන්න පුළුවන්ද ජනාධිපතිතුමාට කියන ලොකු ප්‍රශ්නාර්ථයක් තියෙනවා. ඒ කියන්නේ දැන් අපි දැක්කා දැන් මහදී
දිගින් දිගට මේ පොටු අදපු දවසේ ඉඳලා අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිසිල් මැතිතුමාට කුඩු වෙන්න ගහනවා. දෑ සිරිට ගහනවා. හැබැයි අමරවීරට ගහන්නේ නැහැ. ඒක වෙන ගේම් එකක්. දෑ සිරිට ගහනවා, දුමින්දට ගහනවා, එතකොට ජනාධිපතිතුමාට ගහනවා. ගාලා දැන් GLP ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් තියලා කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනිත් උදවියට අපි කියනවා එන්න කියලා. දැන් මුන් මේ වගේ ප්‍රකාශයක් කරපු ඇටියෙම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මොකද කරන්න ඕනේ? මින් පස්සේ තමුසෙල වගේ හොරුත් එක්ක ගනුදෙනුවක් අපිට නැහැ. මේ වගේ හොරුත් එක්ක අපි යන්නේ නැහැ. හොරු කියලා ඔප්පු වෙලා ඉන්න මහින්ද රාජපක්ෂ පවුලත් එක්ක අපේ අපිට ගමනක් නැහැ. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරඟ කෙරුවත් හරි නැත්තොත් හරි අපි තමුන්නාසයට එන්නේ නැහැ කියන වචනේ කියාගන්න බැරි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බවට පත් වෙලා තියෙනවා. ඒක තමයි ලැජ්ජාව. මං ගියේ සුමාන කිව්වා, ඊට ඉස්සර සුමාන කිව්වා තියෙන නිල් පාටත් ෆේඩ් වෙලා යනවා. දවස් ගානේ මේ සාකච්ඡා කියලා සාකච්ඡා පස්සෙන් යනවා. හැබැයි ඒගොල්ලන් අනිත් පැත්තෙන් මාධ්‍ය අමුතේලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පහර ගන්නවා. මේක මාමාන්නේ ඩී.එස්. සේනානායක මැතිතුමා එක්සත් ජාතික පක්ෂය ඇදුවාට පස්සේ ඒකේ හැමනෙල්ලක් වැඩ ඉරුපු SWRD බණ්ඩාරනායක මැතිතුමා. එතුම අවුරුදු දෙකක් ඉඳලා ඒ පක්ෂය එපා ගියාගෙන එළියට එන්නේ මොකටද? එයාට තව බලයක් ඕනේ, නායකත්වයක් ඕනේ. ඒ නායකත්වය ගන්න UNP ගියොත් එන්න බෑ කියලා එයා හදනවා. ඒ නිසා තමයි ඒ ලෙඩේ බෝ වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුලේ. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුලේ ආපු MA කෙනාම කඩාගෙන කියලා පක්ෂය අදනවා ආයිත් සෙට් වෙනවා, ආයිත් යනවා. දැන් අපි දැක්ක ඕක චන්දිකා කුමාරතුංග කඩාගෙන ගියා. අපි දැක්කා මෛත්‍රීපාල මාත්මයා කඩාගෙන ගියා. මෛත්‍රීපාල කියන්නේ අපේ ජනාධිපතිමනි ඉස්සර වයසක මෛත්‍රීපාල. එතකොට එයා කඩාගෙන ගියා. ඊට පස්සේ අනුර බණ්ඩාරනායක අලි මිෂක්ලා කඩාගෙන ගියා. JRP සූර්ය පෙරමලා කඩාගෙන ගියා. ඊට පස්සේ අපි දැක්කා මෛත්‍රීපාල සිසිල මැතිතුමා දැන් 2015 ජනවාරි මැතිවරණයට ආවා. මේක තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉතිහාසය. ඉතින් දැන් ඕකෙන් කඩාගෙන ගිහිල්ලා තමයි මේ පෝට්ටුව උන්සික සෙට් වෙලා තියෙන්නේ. දැන් ඒ පෝට්ටුවට යන වෙලාවේ ඉඳලම පියවර අරගෙන තිබුණා නම් මේ කයිවාර් ගන්න එක අයියා කෙනෙක්වත් පාර්ලිමේන්තුවේ නැහැ. මේක තමයි අපි එදා සිට අද දක්වා කියන්නේ. මහින්ද රාජපක්ෂ මහත්මයාට කොන්ද කෙලින් නැහැ. දැන් ඒ වයසයි, දුවන්ඩත් බෑ. ඉස්සර පයින්නෝනේ වේදිකාවටත් එයා පයින්නවා පෙන්නන්න මට ජවය තියෙනවා කියලා. දැන් පයින්න බෑ. දැන් ඇවිදින්නත් බෑ. කවුරු අල්ලගෙන තමයි පඩිය බයින්නත් ඕනේ. ඉතින් ඒ වගේ දැන් වයසට ගිහිල්ලා ඉන්නේ. දැන් මේ වයසට ගියාමත් නිකන් ඉන්නේ නැහනේ. අර පෞල් බලය තියාගන්න ඕනේ. ඒ නිසා රාජපක්ෂ කෙනෙක් ගේන්න ඕනේ කියන එක තමයි ඒගොල්ලන්ගේ ඔළුවේ තියෙන. ඒ ඇරෙන්න වෙන කිසිම දෙයක් නැහැ. එතකොට මේ හොරකම් වංචා දූෂණේ අවුරුදු 4 මාරක් තිස්සේ මේ ආණ්ඩුවට එක නඩුවක් දාගන්න බැරුණා. රත්තරන් අස්පයාටත් නැහැ, ඩුබායි වල තියෙන කාර් වලටත් නැහැ. මේ සුජීව සේල්සිංහ මහත්මයා අපිට ෆොටෝ දැම්ම ප්ලේන් එකට කාර් ටික ගොඩවනවා දානවා යවන්න ඩුබායි වලට. ඒවට කිසිම පරීක්ෂණයක් ඇති වුණේ නැහැ. චීන කොලෝනියක් ඇදුවට ප්‍රශ්නයක් ඇති වුණේ නැහැ. මුන් ලංකාවේ තියෙන ඉඩම් ටික ඔක්කොම විකා. දැන් මට ඉනා යනවා සමහරට TV එක බලන් ඉන්නකොට ගෝඨාභය රාජපක්ෂ කතා කරනකොට පුදුම ප්‍රජාතන්ත්‍රවාදියෙක් විදිහට කතා කරනවා. කොහොමද ඒ කතා කරන්නේ? එයා ආවම සියලුම රජයේ සේවයෙන්ට නිදාස තියනවලු වැඩ කරන්න. අනේ පව්. සියලුම මේ රට තුළ නීති ආධිපත්‍යය ඊට කරනවලු. අනේ පව්. මාධ්‍යයට සම්පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදයේ සෑ ඒගොල්ලන් ලියවීමේ ඒගොල්ලන්ගේ බලය ඒගොල්ලන්ට දෙනවලු. අනේ පව්. අපි දැක්කනේ මේ ඔක්කොම. අපි දැක්ක කොහොමද මේ ඔක්කොම විනාශ වුණේ කියලා. අපි දන්නවා. දැන් බලන්න, දැන් ඇවන්ගාඩ් එකේ වගේම මේ 2005 මහින්ද රාජපක්ෂ මහත්මයා ඇවිල්ලා 2015 වෙනකම්, 2014 ඩිසెంబර් වෙනකම්ම එයා ජනාධිපති මේ රටේ. මේ අවුරුදු 10ට කරපු අපරාධ ටික මරු බැලුවා නම් අපි දැක්කා ගියේ සුමානෙත් අපි ඔයගලන්ට පෙන්නුවා. දැන් ක්‍රිස්තියානි ජනතාව අල්ලගන්න ඒගොල්ලන්ට කොමිෂමක් දෙන්නම් කියලා කිව්වම මල්කම් රජිත් ගාන්ධිතුමා හොඳ උත්තර දුන්නා. ඒ වගේම අර පූජකතුමා ලස්සනට කිව්වා. රෝෂාන් චානකලා ෆ්‍රී ට්‍රේඩ් ජෝන් එකේ මරපු උන්ව, එතකොට වතුර ඉල්ලලා මරපු උන්න, එතකොට ඝාතනය කරපු මේ මාධ්‍ය වේදින් TV ස්ටේෂන් ගිනි තිබ්බේවා, මේ ඔක්කොටම වගේ කියන්නේ කවුද කියලා ඇහුවා. එතකොට ඒ ඔක්කොම කරපු එක්කෙනාද දැන් අපිට මේ ලියුමක් දෙන්න යන්නේ අපි කොමිෂමක් පත් කරනවා කියලා. දැන් මේ සිද්ධිය 21 වෙනිදා. දැන් අපි ඒකට යන්න ඉස්සර අපිට තියෙනවා අනිත් ඒවා කතා කරන්න. ඒකට එතනට එනකොට මම කතා කරන්නම්. දැන් අර වෝක සමාගම ගැන දිගටම අපි මාධ්‍යෙන් දැක්කා බිලියන ගාණක්
පොල්ල තියලා බැංකු වලට පොල්ල තියලා මේ වගේ ප්‍රශ්න ඇති කරගෙන යනවා කියලා ප්‍රශ්න. දැන් ඉදිරිපත් වෙලා ඉන්නවලු මේ MLT MTD වෝකර්ස් සමාගම මිලට ගණ්ඩ රවි විජේරත්න ඉස්සරහට ඇවිල්ලා තියෙනවලු. රවි විජේරත්න කවුරුත් දන්නවා. එයාගේ කම්පැනි ටික දන්නවා. එයාත් මේකේ බුදියගෙන ෂෙයාර් හෝල්ඩර් කෙනෙක් කියලාත් කියනවා. දැන් එතුමා ඉදිරිපත් වෙලා තියෙනවා. දැන් කවුරු ඉදිරිපත් වුණොත් හරි මේ රාජ බැංකු වලට හම්බෙන්න ඕනේ තියෙන සල්ලි ටික බැංකු වලට හම්බුණා නම් තමයි ඒ කියන්නේ ඒවා ජනතාවගේ සල්ලි. ඒවා හම්බුණා තමයි ඒ බැංකුවට යන්න පුළුවන් ඉස්සරහට. ඒවා කරපු වැරදි කරපු ඒ මිනිස්සු ඒ පාලක මණ්ඩලය වලම වාඩි වෙලා ලෝන් ගත එක විශේෂ දෙයක්. ඉතින් මේ වගේ මිනිස්සුව තමයි මලික් සමරවික්‍රම ඒ කාලේ ප්‍රොමෝට් කරන්නේ. ඔබ ගණින් පුතා ඔබ දාන්නම් මම බෝඩ් එකට පීපල්ස් බැංක් බෝඩ් එකට දාන්නම්. ඔබ බෝඩ් එක ඇතුළට ගිහලා ඒ තියෙන සැලිටි ගණි කියලා මලික් කියවනවා දැන් එයාව. දැන් එහෙම හොඳ වෙලාවට මේ පාර බෝඩ් එක ඩිසෝල් කරලා පත් කරනකොට ජනාධිපතිම එයාව පත් කරුවේ නැහැ. මලික්ට හරි පාඩුව ඇති දැන් මේ වැඩේ. දැන් ඉතින් මේ වගේ වැරදි කරපු මිනිස්සුට කවුරු චාර්ජ් ෂීට් එකක් දෙන්නේ නැහැ. දැන් අද අපි දකිනවා මේ TISL එක ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා 8 දිනෙකට මේ වෙනකොට බ්‍රයිබරි එකට කම්ප්ලේන් කරලා තිනවා වත්කම් ඩික්ලෙයාර් කරලා නැහැ. ඉතින් මේකවත් කරන්නේ නැති ඇමතිවරු ඉන්නවා ඒ තරම් මන්දගාමි. ඒ තරම් බිසි. ඒගොල්ලන්ට වෙලාවක් නැහැ ඕක ගිය අවුරුද්දේක අරගෙන මේ අවුරුද්දේ එකතු කරපු සල්ලි ටික දාලා දෙන එක විතරයි තියෙන්නේ. ඒකවත් දෙන්න වෙලා නැතුව ඇමතිවරු 8 දිනෙකව මේ වෙනකොට බ්‍රයිබරි එකට ගෙනියලා තිනවා. මේ වගේ තත්ත්වයක් තමයි අපිට බලන්න තියෙන්නේ. ඒ වගේම අපි දැක්ක අපේ මිත්‍රයා වාචාලයා උදේ ගම්මන්පිල මහත්මයා. දැන් මේ ටිකේ අර වීරවංශ උන්නෑගේ සද්දේ නෑ. ඒ කියන්නේ අර ගෝට්ටා බැනපු බැනිල්ලට එයා කිව්වලු හෝමයම් හෝමයම් බලම් බලම් හෝමයම් කියලා කිව්වලු. දැන් එයා නිශ්ශබ්ද වෙලා. දැන් අර වාචාලයා නැගිටලා ඉන්නවා. එයා දැන් මොකද කියන්නේ? දැන් එයා දැන් අර ප්‍රජා ඩුවල් සිටිසන්ෂිප් එක ගැන කතා කරන්නේ නෑ. දැන් එයා දන්නවා එතන එයාට වැඩේ වැරදුනා. මම දැන් නිශ්ශබ්ද වෙන්න ඕනේ කියලා එයා දැන් සයිලන්ට් වුණා. දැන් මෙයා එතන සයිලන්ට් වෙලා එයා මොකද කියන්නේ? දැන් මංගල සමර වීර මාත්මයා අනේ ඔ බලන්නකෝ කරන වැඩේ. මේ ලික ලයිසන් තුනක් දීලානේ ලොකු කොකු ගොම්පඩි තුනක් අල්ලගෙන එයා ලික ලයිසන් දීලා සජිත්ගේ කැම්පේන් එක ශක්තිමත් කරන්න ලික ලයිසන් දෙනවා කියලා උදේ ප්‍රභාත් කියනවා. දැන් ගම්මන්පිල මහත්තයාට දැන් ඩෝප් එක තමයි මතක් වෙලා තියෙන්නේ. අපිට මතකයි ඒ කාලේ එතනෝල් කාර්යෝ ටික ඔය පෝට්ටුවේ ඉන්න වැඩි පිරිසක්ම එතනෝල් කාර්යෝ, කුඩු කාර්යෝ, ගංජා කාර්යෝ, කසිපු කාර්යෝ, වැඩිපුරම අන්ඩර්වර්ල්ඩ්. ඒ නිසා තමයි මම කියන්නේ හැමදාම නඩු උන්ට දිනවා කියලා. හැමදාම කවුරු හරි පෝට්ටුව එකෙන් ඇරස් වෙනවාමයි. ඒක තමයි විපාද කියලා කියන්නේ. මේ රටට හෙන ගාලා ගියේ මේ පළාත් පාලන මැතිවරණේ. මේ පළාත් පාලන ක්‍රමය මාරු කරලා හිතුවා මිනිස්සු හොඳ මිනිස්සු තේරෙයි. බලනකොට අන්තිම පාතාල ටිකයි අන්ඩර්වර්ල්ඩ් ටිකයි කුඩුකාරයෝ ටිකයි ගංජා කසිපුකාරයෝ ටික ඔක්කොම ප්‍රාදේශීය සභා මට්ටමට ඇවිල්ලා දැන් සල්ලි සභාවලටම ගෙනලා බෙදාගෙන යන තත්ත්වයක් අපිට දැන් පේන්න සහාණ්ඩ තියෙනවා. පෞද්ගලික අකවුන්ට් වලට මිලියන ගාණක් ගෙනල්ලා අකවුන්ට් වලට දාලා දැන් බෙදා ගන්න තත්ත්වේ දැන් සභාවල ඇති වෙලා තියලා කියනවා. ඒ වගේම ඒ උදේ ගමන් පිළාට මතක් කරන්න කැමති STF එකේ ගිහිල්ලා මීගමුවේ කුඩු ටිකක් ඇල්ලුවා. මන්ත්‍රී කෙනෙක්ගේ නිවසේ රටේ ජනතාවගේ සල්ලි වලින් ජනාධිපතිවරයා චොපර එක අරන් යනවා මීගමුවට. චොපර එකේ ගිහිල්ලා බෑලා ඒ හොරාව බදා ගන්නවා. බදාගනව විතරක් නෙවෙයි බේර ගන්නවා. මේවා මේ අවුරුදු පාටම මේ ආණ්ඩුවෙන් උනේ නැහැ. ඒකට අපි කියන්න ඕනේ ජනාධිපතිතුමා වුණොත් හරි අගමැතිතුමා වුණොත් හරි ඒ කිසිම දෙයකට සහභාගී වුණේ නැහැ. දැන් අපි සුමාන දෙයකට නැත්නම් තුනකට ඉස්සර දැක්කා ප්‍රාදේශීය සභා මන්ත්‍රිනියක්. එයා කෑ ගාලා වණ කරලා බයිසිකලයක් එයාගේ නංගි අයියෙන් ගිහිලා එල්ලුවයි කියලා කෙරුවා. කිසිම කෙනෙක් ඇඟිලි ගෙව්වේ නැහැ. එයා මං හිතන්නේ සුමාන දෙකක් හරි තුනක් හරි ඉරේ කියලා. මේක තමයි නියම ප්‍රජාතන්ත්‍රවාදය. මේක තමයි පොලිසියේ කොමිෂමට තියෙන වටිනාකම නිදහස දීලා තියෙන එක. ඒ නිදහස මැතිවරණ කොමිෂමට තියෙනවා, බ්‍රයිබරි කොමිෂමට තියෙනවා, සියලුම කොමිෂන් වලට ඒ නිදහස තියෙනවා. කවුරුත් කතා කරන්නේ නැහැ. ඉස්සර එහෙම නෙවෙයිනේ.
මහින්ද රාජපක්ෂ මහත්මයාගේ කටින්ම කිව්වා අපේ වුන් හොරකම් කෙරුවා අපේ වුන් වැරදි කෙරුවා ඒ ඔක්කොම බල බල අපි යාපත්ත බලන් හිටියේ අපේ වුන් කියලා ගියා එයාගේ වචනෙම කියලා දෙන නිසා මම මේක කියන්න ඕනේ නැහැ එතුමාම කියනවා පිළිගන්නවා කරපු වැරදි පිළිගන්නවා ඒගොල්ලන්ට අවසන් දැන් බලන්න මුන් වේ ආයිත් එන්නේ අර අපරාධය කරන්න කියලා ලෑස්ති වෙනකොටම අපි දැක්කා මුන්ගේ ඡායාරූපත් එක පෙන්ඩෝල් දානවා කඩාගෙන වැටෙනවා වාහනවලට මිනිසු තුවාල වෙනවා ඇයි ඒකේ මොකද්ද ඉන්ඩිකේෂන් එක බලයට එන්නේ නැහැ කියන එක පත් වෙන්නේ නැහැ කියන එක තමයි ඔවා කඩාගෙන වැටෙනවා එම තැනම ලොකු ලොකු කටවුට් දානකොට ඒක උලඟටත් අල්ලගන්න බැරි තත්යක් තියෙනවා මුන් හෙන ගාන අපරාධකාරයෝ මුන්ගේ බෝඩ් එක දාලා ජනතාව නිකම්ම බෝඩ් එක දාලා ජනතාව දැන් තුවාල වෙනවා වාහන ඩැමේජල් ඒ වගේ තත්ත්වයක් අද ලංකා පුරාම සිදුවෙගෙන යනවා අපි දැක්කා නාමල් බබා වහම්ම පත්තරවලට ඔක්කොම කිව්වා ඔක්කොම ප්‍රාදේශ සභා සභාපතිවරු ඔක්කොම ගෙනල්ලා කිව්වා ගලවපන් ඔක්කොම බෝඩ් ටික හැබැයි සිදුුනේ නෑ එම තැනම තියනටත් වැඩිය විශාලයි හැබැයි තියෙන ප්‍රශ්නයක් මොකද දන්නවද මේ සල්ලි එන්නේ කොයින්ද කියලා මේක තමයි මැතිවරණ කොමසාරිස්තුමා කියනෝනේ අද සිට එතුමාගේ කන්ට්‍රෝල් එකේ තමයි තියෙන්නේ මේ මැතිවරණ ඉවර වෙනකන් කියලා. ඒතකොට මට තියෙන ප්‍රශ්නයක් මැතිවරණ කොමසාරිස්ලාගෙන් ආන්න ඕගලන්ට අද සිට බලය එනවා නම් මැතිවරණේ ඉවර වෙලා කවදාද ඒ බලය නැති වෙන්නේ කියන ප්‍රශ්නයක් මට තියෙනවා. ඇයි මම එහෙම අහන්නේ? අපි දැක්ක 2010 මැතිවරණයේදී ජනාධිපතිවරණයේදී සරත් ෆොන්සේකා මහත්මයාට විරුද්ධව වැඩ කෙරුවේ මම. සරත් ෆොන්සේකා මහත්මයා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක හැටියට දානවට ඒ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ පළවෙනියට නැගිටලා විරුද්ධත්වය ප්‍රකාශ කරපේ කියන මම. ඒ නිසා මම ආණ්ඩු වුණේ ඒ මැතිවරණය ඉවර වෙලා මහින්ද රාජපක්ෂ මැතිතුමා දිනනවා කියලා එනකොටම සම්පූර්ණ කොළඹ වටේම කර්ෆියු එක දැම්මා. දාලා සිනමන් ලේක් එක සම්පූර්ණයෙන්ම හමුදාව දාලා වට කෙරුවා. ෆොන්සේක මාත් ඉන්න කාමරෙට ගිහිල්ලා එයාව උස්සගෙන ගියේ. එතකොට ආණ්ඩුවක් අදලත් නැහැ. එතකොටත් මැතිවරණ කොමසාරිස්තුමාට තිබිච්ච බලය ඒ වෙලාවේ මොකද උනේ කියන ප්‍රශ්නයක් මෙතන මතුවෙනවා. ඒ නිසා මේ වාරත් මේ වගේ තත්ත්වයක් එන්නේ නැහැ. කිසිම විටක මේ தத்துவයේ රටේ ඇති වෙන්නේ නැහැ ජනතාව ඡන්ද දෙන්නෙත් නැහැ මේ වගේ ඕර කඩේන්ට දෙන්නේ නැහැ පත් කරන්නෙත් නැහැ ඒක වෙනම කතාවක් හැබැයි මේ වගේ සිදුවීම් වලදී අද වෙනතුරු කවුරුත් පියවර ගත්තෙත් නැහැනේ දැන් ෆොන්සේකා මහත්මයා දැන් කයිවාරු ගන්නවානේ UNP එකේ ඉඳලා එයාගේ කයිවාරු ටික ගැන මම කතා කරනවා නම් එදා එයාව උස්සංගියේ ගැන එයා පැමිණලා කෙරුවා දැන් හරි ආණ්ඩුව ආවට පස්සේ 2015 ඒකට මේ වෙනකොට පියවර ගන්න තිබුණානේ ඒකේ නියෝග දීපු උන් ටික උස්සන් ගියේ උන් ටිකට උසාවියේ නඩුවක් නැතුව කෝට් ඕඩරයක් නැතුව උස්සන් ගියේ කොහොමද කියලා ඒකට විභාගයක් තිබුවේ අද වෙනතුරු තිබ්බේ නෑ ඒ විතරක් නෙවෙයි විශේෂ ප්‍රකාශයක් දැන් සිරස මාධ්‍යත් එක යා කරනවා කියනවා මට ගෝඨාභය රාජපක්ෂ කතා කරලා දුන්න කොන්ත්‍රාත්තුවක් වැලියම් නීතිඥ ජනාධිපති නීතිඥ වැලියමුරට පාරක් දෙන්න ඕනේ කියලා කියනවා මම එයාට ප්‍රකාශ කෙරුවා ගෝඨාභයට මට මේ වගේ පාරවල් දෙන්න බෑ මේ වගේ කැත වැඩ මට කරන්න බෑ කියලා මං කියලා මං බෑ කියලා කිව්වා අනිත් දවසේ මං පත්තරේ අරන් බලනකොට තිබුණා ජේසි වැලිවාමුගේ ගෙදරට බෝම්බ ගාලා කියලා මම කතා කෙරුවා ගෝඨාභය රාජපක්ෂට කතා කරලා ඇව්වා මට බාර දුන්නා මං බෑ කිව්වා ඔයා වැඩේ කෙරුවා නේද කියලා ඇව්වාම එයා කිව්වලු තමුසේට බැරි නම් මුණා කරන්න හෙන්ද විතරණගේ ටීම් එක ගීලා කරලා ආවා කියලා කිව්වා. දැන් මේකත් තව ප්‍රකාශයක්. ඇයි ෆොන්සේක මහත්තයා ඒකටයි මේකටයි ගීලා එන්ට්‍රි එකක් දාන්නේ නැත්තේ? හොඳ වෙලා. හොඳ නඩු දෙකක්. මේකට වහම පැමිණිලක් කරන්න ඕනේ. කෙරුවාම මේක විභාගේ වෙන විදියත් අපි බලා ගන්න පුළුවන්. ආණ්ඩුව මේකත් බේරගනිද කියලා බලා ගන්න පුළුවන්. එනිසා මේ වගේ දේවල් මේ රට තුල සිදුවෙලා තියෙනවා මැතිවරණ කොමසාරිස්තුමා අනිත් ජනාධිපති කවුද කියලා ඒක ප්‍රකාශ කරනකන් එයාගේ බලයේ තියෙද කියන ප්‍රශ්නයක් අපිට තියෙනවා එනිසා ඒක අපි මැතිවරණ කොමසාරිස්තුමාගෙන් ඒකට පිළිතුරක් බලාපොරොත්තු වෙනවා ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක පත්කරනද තවමත් කල් ගන්නවා මේ කල් මැරීම කියලා කියන්නේ
අපි දන්නා විදිහට එක්සත් ජාතික පක්ෂයේ නායකතුමා ලොකු හපන්නේ. ඒක පරක්කු කරන්න පරක්කු කරන්න පරක්කු කරන්න එතුමා සාකච්ඡා කරනවා රැට 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 එක එක മന്ത്രിවරු ගෙනල්ලා. ගෙනල්ලා ඒගොල්ලෝගේ මේ පැත්තෙන්ද මේ පැත්තට ගන්න හදනවා. ඒක තමයි සාමාන්‍යයෙන් එයාගේ සිරිත. දැන් එදා ෆොන්සේකා මහත්තයාට විරුද්ධ වෙනකොට මම එයාට ආරංචි වෙලා බුද්ධ අධිකාර මණ්ඩලයට මම යන්නත් ඉස්සර මාව ගෙන්න ගත්තා ගාමිණී ජය වික්‍රමගේ කාමරේට. කතා කරලා එයා මට තර්ජනය කරනවා වා වර්කින් කමිටියේ කතා කරන්නේ මම යනව යන්න කියලා. මම කතා කරන එක නවත්තන්න තමසිර බුලන්නේ. මම කතා කරනවා මගේ ප්‍රශ්නේ මම අහනවා මේ වගේ ජාතිවාදියෙක් දාන්න පුළුවන්ද එක්සත් ජාතික පක්ෂයේද? එක්සත් ජාතික පක්ෂයේ ඉතිහාසගත පක්ෂයක් එක්සත් ජාතික පක්ෂයේ හැමදාම නායකයා තරඟ ගෙරුවේ. ඒ නිසා නායකයා තරඟ කරන්න ඕනේ පිටින් එකිනෙක ගේන්න බෑ කියන එක එදාත් එක්සත් ජාතික පක්ෂයේ කියලා දුන්නේ අසත්සාලි. ඒකට පස්සේ ඉතින් අපි ඕන්නෑ කියලා අයින් කරුවා අපි ආවා ඉන්න. ඒක වෙනම කතාවක්. හැබැයි එදා අපි කියපු දේ අහලා තිබුණා නම් අද එක්සත් ජාතික පක්ෂයේ නායකතුමාට මේ එරණම සිදු වෙන්නේ නැහැ. එතකොට අර නායකයනේ තරඟ කරන්නේ එතකොට එයා තරඟ කරනවා. දැන් මුළු රටම ඉල්ලන්නේ සජිත්ව. එක්සත් ජාතික පක්ෂයත් එක්ක ගිවිසුම් ගාලා ඉන්න සියලුම පක්ෂ නායක ඉල්ලන්නේ සජිත්ව. සියලුම සිවිල් සමාජය ඉල්ලන්නේ සජිත්ව. ඉතින් මේ මොන බම් මොනද අද සාකච්ඡාව? මොනාරද සජිත් රණිල අමුව මොකටද? ජනතාවගේ ඉල්ලීමට ඉසනමන එක තමයි එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය වෙලා තිබුණේ හැමදාම. ඒ නිසා මේක පරක්කු කරලා ඉන්න අපරාධකාරුන්ට ඉන්න ඉඩකඩ සරසන්න එපා රණවීර වික්‍රමසිංහ මහත්මයා. ඔබතුමා තීඳු කරන්න. ඔබතුමා තවදුරටත් මේ පක්ෂයේ ඉන්න ඕනේද? ඒ කියන්නේ ඔබතුමා කිසිම බයක් වෙන්න එපා. ඉතිහාසයේ ගිනස් බුක් එකට ඔබතුමාගේ නම යනවා. වැඩිපුරම කාලයක් පක්ෂ නායකයෙක් හිටියටත් දිගටම විපක්ෂ නායකයෙක් හිටියටත් හතර වතාවක් පස් වතාවක් අගමැතිවරු හිටියට ඔබතුමාගේ නම ගිනස් බුක් එකට යනවා. ඒක කිසිම අඩුවක් නැහැ, ප්‍රශ්නයකුත් නැහැ. ඉතින් ඒක එහෙම තිබිද්දෙන්. හැබැයි මේ පක්ෂ විනාශ කරලා අර ගාමිණී දිසානායක මහත්තයා අකමැත්තෙන් දාලා පෙරදුවා. ඒක ඒ අතරදී යා නැති වුණා. ඒ වගේ වැඩ කටයුතු මොකුත් නැතුව සම්පූර්ණ බලය දීලා කරන්න සම්පූර්ණ සහයෝගය දීලා තමුන්නාන්සේ දිනවන්න ඒ පුද්ගලයව දිනවන්න කටයුතු කෙරුවාම අනිවාර්යෙන් මේ රට ඉස්සරහට යනවා. ඒ කියන්නේ ඔබතුමාත් එක්ක හිටපු අර හොර සෙට් එකත් අයින් වෙන්න ඕනේ මේකත් එක්කම. එතකොට මහින්දලාගේ පෝට්ටු හොර සෙට් එකයි ඔයගාව හිටපු හොර සෙට් එකත් අයින් වුණා නම් අලුත් පිරිසත් එක්ක අලුත් නව UNP එකක් ඒකත් එක්ක හොරකම වංචාව දූෂණය නැති පිරිසත් එක්ක ඉස්සරහට යන්න පුළුවන් අවස්ථාව මේ රටේ ජනතාව වළං ඉන්නේ ඕක. රටේ ජනතාවට ඌමනා වෙලා තියෙන්නේ අවංකභාවයෙන් එක වෙන්න ඕනේ, නියතමානිකමෙන් එක වෙන්න ඕනේ, හොරකමෙන් ජීරෝ වෙන්න ඕනේ. ඒ කියන්නේ හොරකම නැති කෙනෙක් වෙන්න ඕනේ, දූෂණය නැති කෙනෙක් වෙන්න ඕනේ, භීෂණයට ඉඩ දෙන්නේ නැති කෙනෙක් වෙන්න ඕනේ. මේ වගේ කෙනෙක් පත් කරගන්න තමයි එක්සත් ජාතික පක්ෂයේ එදා ඉඳ අදම දුක් වෙන්නේ. අපි දැක්කා එක්සත් ජාතික පක්ෂයේ කාලෙ ගෙනියන්නත් එක්සත් ජාතික පක්ෂයේ පැවැත්මට 83 කෝලාල ඇති කෙරුවා. යාපනයේ පුස්තකාලේ ගිනි තිබ්බා. ඇමතිවරේ ගීල ගිනි තිබ්බේ. මේ බෑලා සිරිල් මැතිවුලා පාරට බෑලා 83 කෝලාල කෙරුවේ. ඉතින් ඒ වගේ ඉතිහාසයක් තියෙනවා. ඒ නිසා මේ ඔක්කොම දැන් අමතක කරලා රට සුළු ජාතික පක්ෂ TNA ද මුස්ලිම් කොංග්‍රස්ද රිෂාඩ් ඇමතුමාගේ පක්ෂද සියලු දෙනාම චම්පික රණවක මැතිතුමාද සියලුම පක්ෂ මනෝගණේශ මැතිතුමාද දිගම්බර මැති ඔක්කොම කියන්නේ සජිත් ඕනේ කියලා. ඒ ඉල්ලීමට කන් දෙන්න. ජනතාවගේ ඉල්ලීම මේ වෙනකොට රැස්වීම විශාල රැස්වීම 3ක් තියලා ඉවරයි. මාතර කොහමද? කුරුණෑගල කොහමද? ඉතින් මේ වගේ තත්ත්වයක් කුරුණෑගල රැස්වීම පක්ෂෙන් එපා කියද්දි පක්ෂේ මාලේකම්තුමාගේ කඳවුරටම ගිහිල්ලා සාර්ථක රැස්වීමක් තියලා ඒ ජනතාවගේ ඉල්ලීමට ඉඩකඩ දෙන්න කියලා තමයි අපිට තියෙන්නේ එක්සත් ජාතික පක්ෂෙන් කියන්නේ. يعني අපි තමුන්නාසලාත් එක්ක කාලයක් හරි හිටියා. තමුන්නාසලාගේ හොඳ නරක හොඳට දන්න උදවිය අපි. ඒ නිසා අපි කියන්නේ දැන් ඒකත් එක්ක මේ සජිත්ගේ රැස්වීම වලට සහභාගී වුණා කියලා දැන් මොකද කරන්නේ? දැන් තියෙනවා ප්‍රශ්න අහනවා අජිත් පී පෙරේරා මැතිතුමාගෙන් සුජීව සේසේ මැතිතුමාගෙන් පක්ෂ විනය කැඩුවයි කියලා. පක්ෂ විනය කැඩීමක් මෙතන සිදු වෙනවද? මේගොල්ලෝ පක්ෂය රැකගන්නත්
Pakshe kadagan sajit tu eliade kini cianang kian apa lom meka prasne kerana. Meetat wada akil viraj karya wasam lekang tu mardi na wede. Muka deh wede. E wede tamai mulim oyand oye pakshe dalak iu udhbiya. Eksa jati ke pakshe dalak potod gya. E udhbi ni tamat ai gya kila prasne katamen tu ralane. ඒ ප්‍රශ්නේ ඔකම තියද්දි එක්සත් ජාතික පක්ෂයේ දිගටම රැකගෙන යන උදවියගෙන් ප්‍රශ්න අහනවා ඇයි තමුනාසේ විනය කඩගෙරි මේ විනය කඩගෙරලා විතර පොටුවට ගිහලා හොරු සෙට් එකත් එක්ක උන් ගිහිල්ලා අද කතා කරනවා අද ප්‍රශ්න කරනවා UNP එකටත් ප්‍රශ්න කරන තත්වයක් අපි බැලුවා ඉතින් මේ වගේ තත්වයක් අද තියෙනවා තමුනාසේ දෙපිට පිළිවෙතට වැඩ කරන්නේ නැතුව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් ඇදිර ප්‍රජාතන්ත්‍රවාදී රැකගෙන ඒ සියලු දෙනාම එකව කරගෙන තමුන්නාන්සලා ඉස්සරහට ගියොත් තමයි මම හිතන්නේ එක්සත් ජාතික පක්ෂයේ හොඳ දසාවක් තියෙනවා කියන එක අපි මේ අවස්ථාවේ ප්‍රකාශ කරන නිසා සියලු අලි ටික එකව කරගෙන එකට යන්න එකමුතු වෙ යන්න එතකොට තමයි තමුන්නාන්සලාට මේවා දිනාගෙන ඉස්සරහට යන්න පුළුවන් කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න. ඒ වගේම අපි දැක්කා ඊයේ පෙරේදා සාකච්ඡාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ අර පොටුවත් එක්ක පොටු එක ඉවර වෙලා දැන් කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාලිකාතුමා ප්‍රකාශ කරනවා පොටුව නැතුව බුලත් කොලෙන් යන්න ඕනේ කියලා පොටුවත් එක්ක තරඟ කරන්න බෑ කියලා ඇත්ත නේද කොහෙද මේ පොටුව අවුරුදු කීයද මේ පොටුව මේ ප්‍රාදේශීය සභාව මැතිවරණය දෙන්නයි කියලා මේකට ඡන්ද දුන්නයි කියලා මේ ජනාධිපතිවරණය පාර්ලිමේන්තු මැතිවරණය දෙනවද ආරම් බලන්න මේ කයි වාරුගාන ජීඑල්පීඑස් මැතිතුමාගෙන් අපි කියන කරුණා කරලා මේ රටේ ඉතිහාසය ආරම් බලන්න ජනාධිපතිවරණය දෙන්නයි කියලා අවුරුදකින් ආපු පළාත් පාලන ආයතන දෙන්නේ නැහැ UNP එක සා ශ්‍රී ලංකාව ඒක වෙනයි මේක වෙනයි ඒක හැමදාම වෙනස් වෙලා තියෙනවා හැමදාම ජනාධිපතිවරණයත් එක්ක මාමැතිවරණයත් එක්ක පළාත් පාලන ආයතනයක් තිබ්බොත් තමයි අර ආණ්ඩු බලයට සම්පූර්ණයක ගැම්ම යන්නේ ඒක තමයි ඉතිහාසය ඒක දන්නේ නැද්ද ජීඑල්පී සමතුමාට? එයා UNP කේ තියදියානේ. එයා දන්නවා ඒක. ඉතින් ওই අවුරුදු දෙකක් ගියාම ඕනම ආණ්ඩුව මේ අරගෙන තියෙන සල්ලි කොන්දරාව ගෙවා ගන්න බැරි ණය අරගෙන තියෙන මහින්ද රාජපක්ෂ මැතිතුමාලට මොකද වෙන්නේ? අවුරුදු දෙකකට මේගොල්ලන් දුක් වෙන්න වෙන ඒ සල්ලි ටික ගෙවන්න. ඉතින් ඒකෙන් ආණ්ඩුව පල්ලයට වැටෙනවා. ජනතාවගේ අප්‍රසාදයටපත් වෙනවා. ඇයි ආණ්ඩුව මේක ගෙවන්නද ජනතාවට මොනවාරි දෙන්නද? ඒක අප්‍රසාදයටපත් වෙනවා. ඒතර මෙතිවරණයක් ආවනම් අනිවාර්යයෙන්ම වෙනත් පාෂව දිනනවා. ඒක තමයි රටේ ඉතිහාසය. ඉතින් දැන් මේගොල්ලන් කියන්නේ තමුන්නාන්සේලාගේ තියෙන නම්බුවත් නැති කරගන්නේ නැතුව තමුන්නාන්සේලා දැන් ඉන්න තත්වයේ ඉඳලා විනාශ වෙනවා. පොටුවත් එක තරඟ ගිරුවේ නැත්තම් කියන එක ජීඑල්පී සමිතුමා කියනවා. මන්ත්‍රීතුමා කියනවා. ඒ වගේම ඒ පක්ෂයේ ඉන්න සියලු දෙනාම ඒ පක්ෂෙට ලැබී ඉන්න වාචාලියොත් ඕකම ප්‍රකාශ කරනවා අපි දැක්කා උදේ ප්‍රභාතුත් කියනවා මේක එක්සත් ජාතික පක්ෂ මේ මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේකේ තියෙන නම්බු නාමය තියාගන්න තමුන්නාන්සලා හේදිලා යනවා විනාශ වෙලා යනවා පොටුවත් එක ගියේ නැත්තම් මම නම් කියන්නේ අර හොරුත් එක යන්නේ නැතුව නිකන් හිටියොත් හරි නම්බු නාමෙන් ජීවත් වෙන්න පුළුවන් ඒ කියන්නේ මෙච්චර කල් අදාගෙන ආපු අවුරුදු 4 මාර ජනාධිපතිමාගේ නම මුන්තක ගියටිම විනාශ වෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගෝම ගියතරේ මෛත්‍රීපාල සිරිසේන කියන නම ඇදිලා තියෙනවා හොරකම වංචාව දූෂණේ නැහැ කියන නමක් තියෙනවා ඒ නිසා තමයි අපි කිව්වේ මේක නෙන්සන් මෙන්ඩෙලාට හම්බෙච්ච මේ 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 අවෝඩ් එකක් හම්බෙන්න තිබුණා ඒ වගේ නායකෙක් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කියන්නේ හැබැයි මුන්තක ගියටිම එයාගේ සායමත් යනවා කල්සන් ෂර්ට් ඔක්කොම ගලවලා දාලා තමයි යන්න ඕනේ ඒතන ඔරගුවාවට ගියාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එතනින්ම ඉවර වෙනවා ඊටත් වඩා හොඳයි ජනාධිපති ක්‍රමයට විරුද්ධව හරි තරඟ කරන්න නැතුව හරි ඉඳලා මා මැතිවරණයේ සාධකය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමයි ඒක මතක තියාගන්න ඕනේ කවුරුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැතුව වෙන කිසිම කෙනෙකුට ආණ්ඩුවක් හදන්න බෑ කියන එක ජනාධිපතිතුමා කියන කතාව ඇත්ත ඒක කිසිම වෙනසක් නෑ ඉතින් මේ වගේ තත්වයක් තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල තියෙන්නේ. මේකට කොටසක් එයාටයි කොටසක් මෙයාටයි නෙවෙයි. හරි දේ කොයිද? මම නම් කියන්නේ
මෛත්‍රීපාල සිසේන ජනාධිපතිතුමාට තවත් අවස් දෙකක් තුනක් ඉවසලා සජිත් නායකත්වයේ ගත්තට පස්සේ හිතලා බලන්න හොරු නැතු හොරු නැති නායකත්වයක් වංචා දූෂණ නැති නායකයෙක් ඒ නායකයත් එක්ක ගැළපෙන්නේ ඔබතුමාට ඒ නිසා මම හිතන විදිහට මේ හොර සෙට් එකත් එක්ක යනවට වඩා හොඳයි තමුන්ගේ නම්බු නාමය රැකගෙන ඉන්න එක තමයි මීට වැඩිය හොඳයි කියන එක මට කියන්න තියෙනවා ඒ වගේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපතිතුමා ජීල් බීස් මහත්මයා තවත් කතා කියනවා Can the SLV join a party accused of being responsible during the Easter terror attack? Visi Ekvenida, me praharata mulavecha me exat jatika paksha tekka yanda puluwanda kiyala ahana. Emanam me Mahinda Rajapaksha mahathaya innakota Chandrika Kumaranathuwa innakota meeta wada vinasa avruddiyaka yuddhayak me rate thibuna. රට විනාශ වුණා විතරයි මිනිස් ජීවිත කීයක් නැති වුණා. ඉතින් ඒකටත් කියන්න කොයිම නම්. එතනට යන්න පුළුවන්ද කියලා. ඒක නෙවෙයි මෙතන තියෙන වැඩේ. මේ ඊස්ටර් ඇටැක් එකේ තවමත් නැහැ. මුලකාරයෝ තවම තෙලියුන්නේ නැහැ. හැබැයි මේ රට තුල සුමාන තුනකට පස්සේ පාරදීම් කරලා මුස්ලිම් ජනතාවගේ ඉඩම් කඩම් කඩලා දාලා මිනි මරලා මේ ඔක්කොටම කවුද මැදිහත් වුණේ කියන එක මෛත්‍රීපාල සිසේන මහත්මයාගේ වොයිස් කට් එකේ තියෙනවා. මේ 21 වෙනිදාට පස්සේ සිදුවෙච්ච සියලුම සිදුවීම් සා දිගන සිදුවීම මේ රටේ තිබිච්ච කෝලාල ටික ඔක්කොම මේ අවුරුදු අතරමාරේ සිදුවෙච්ච සියලු දේම පිටිපස්සේ පොට්ටුව තමයි හිටියේ කියනක මෛත්‍රීපාල සිසේන මහත්මයා මේ වෙනකොට කියලා තියෙනවා. එසා ජීඑල් පීරිස් මහත්මයාට ඕක දන්නේ නැතුව ඇති. තමුන්නාන්සේ ඉන්න පක්ෂයේ සභාපති හැටියට තමුන්නාන්සේ වග කියන්න උනේ මෛත්‍රීපාල සිසේන ජනාධිපතිතුමා කියලා තියෙන මේ ප්‍රකාශයට පුළුවන් නම් ඒකට උත්තරයක් දෙන්නකෝ ඉස්සර මෛත්‍රීපාල සිසේන ජනාධිපතිතුමා බොරු කියනවා කියලා කියන්නකෝ එතකොට එයා ඔප්පු කරයි කවුද කවුද මේකේ ඉන්නේ කියලා එයා මේ කතාව මුස්ලිම් ජනත් මුස්ලිම් ප්‍රජාව හම්බුනාම පෑදිල්ලස මෛත්‍රීපාල සිසේන ජනාධිපතිතුමා කියනවා මේ සියලුම සිදුවීම් කෙරුවේ වෙන කවුරුවත් නෙමෙයි පොට්ටුවේ උන් කියලා මෛත්‍රීපාල සිසේන මහත්මයාගේ කතාව තියෙනවා මේ වෙනකොට සියලුම Facebook වල WhatsApp වල මේක යනවා කතාව ජනාධිපතිතුමාගේ කටහඬින්ම යනවා ඒක නැහැ කියලා ජීඑල් පීරිස් මහත්මයා ප්‍රකාශයක් දෙන්න. ඒක තමයි අපි බලන් ඉන්නේ ඒ වගේ ප්‍රකාශයක් දෙයි කියලා. එතකොට දැන් කිරියල්ල මහත්තයාට දැන් තාත්තයි පුතයි වෙලා රනිලුයි සජිතුයි. නියම බඩු දෙකක්. ඒක අද රැස් වුණාම ප්‍රශ්නේ විසඳ ගනිනු. අනේ ප්‍රශ්නේ විසඳ ගන්නත් ඕනේ. ඒ වගේම අපි දැක්කා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ජනාධිපතිතුමා ආරක්ෂක අමාත්‍යාංශයල පවර් ගන්න තියනවා කියන ප්‍රවෘත්තියක් තියෙනවා. මේක ඇත්තද කියලා රූපවාහිනියම අපි ආමු. අංකල් ඇත්තද මේක? ගැසට් කරලා නැහැ. තවම මෙයා ගිහිලා නැහැ. දැන් මේකයි දැන් මේ වෙනකොට ප්‍රකාශ වෙලා තියෙන්නේ. ඇත්තම මේ කවුරු හරි කෙනෙක් අරගෙන මේක කන්ට්‍රෝල් කරන්න ඕනේ. කිසිම කන්ට්‍රෝල් එකක් නැතුව පෝටුගාරයෝ ටිකක් ඉඳගෙන රූපවාහිනිය දැන් නටවන එකත් අපිටත් පේන්න තියෙනවා. රූපවාහිනිය විතරක් නෙවෙයි ITN එකත් දැන් නටවන්නේ පෝටුගාරයෝ ටිකක් කියන එක. දැන් මිනිසුන්ට පේන්න තියෙනවා දැන් මේ 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 මාධ්‍ය අමු වුණොත් හරි හැම සුමානෙම අපි කතා කරන්නත් ඉස්සර ITN එකයි රූපවාහිනිය දාලා ඉවරයි හැබැයි මේ මාස දෙකක් තිස්සේ රූපවාහිනියත් නැහැ ITN උත් නැහැ ඇවිල්ලා කවර් කරගෙන යනවා ප්‍රවෘත්තිය දාන්නේ නැහැ ඒ කියන්නේ පොත් අධ්‍යක්ෂකයා පොට්ටුවේ ඒ නිසා එයා කියනවලු මේ පොත්ිය දාන්න එපා කියලා දෙමළෙන් යනවා සිංහලෙන් යන්නේ මොකද කියලා ඇහුවාම නෑ අධ්‍යක්ෂකතුමා කියලා දෙනවා මේ පොත්ිය දාන්න එපා කියලා ඒ කියන්නේ දැන් පෝට්ටුවට ගානකොට දැන් හරි අමාරුයි රූපවාහිනී ITN එකේ ඉන්න උදවියටත් මේ වගේ තත්ත්වයක් ඇති වෙලා තියෙනවා මේක තමයි අද රෙකෝඩින් එක ජනාධිපතිතුමාට බාර දෙන්න ඕනේ ඉතින් මේ වගේ තත්ත්වයක් තමයි දැන් තියෙන්නේ ඉතින් මේ මේ ඔක්කොම බලලා රටේ ජනතාව හොඳ තීරණයක් ගන්න ඕනේ ඉතින් දැන් UNP එකේ අපේක්ෂකයාගේ නාම යෝජනා නම ප්‍රකාශ කෙරුවට පස්සේ තමයි අපිට තියෙන්නේ ඉස්සරහට කොහෙද යන්නේ මොකද කරන්නේ කියන එක අපි ජාතික සමගි පෙරමුණ ඇටියට ඊයේ දවසේ ලිපියක් බාර දුන්නා මැතිවරණ කොමසාරිස්තුමාට ජාතික සමගි පෙරමුණත් මේ වර ජනාධිපතිවරණේ අපේක්ෂකෙක් දානවා කියන එක අපි ඊයේ ප්‍රකාශ කරලා අවසානයි. ස්තුතියි. මොකද ඕනේ දෙමළෙන්